අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්ුයි මෙම දුන්හිඳ උඩිසි දුම්රිය ඊයේ ගමන් ආරම්භ කළේ. එහිදී අමාත්‍යවරයා ඇතුළු පිරිස නානුවේ දුම්රිය ස්ථානයේ සිට බදුල්ල බලා දහවනේ වූ තව සුකොපභෝගී දුම්රියක් වන වයිස්රෝයි නැමැති දුම්රියෙන් බදුල්ල බලා පැමිණියා. ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා විසින් එම පිරිස පිළිගනු ලැබුවා. අනතුරු අමාත්‍යවරයා ඇතුළු පිරිස එම දුම්රියෙන් දෙමෝදර බලා පිටත් වුණා. දෙමෝදරට ළඟා වී තිබූ දුන්හිඳ ඔඩිසි සංචාරක දුම්රිය සහ වයිස්රෝයි යන දුම්රිය දෙකම නැවතත් බදුල්ලට පැමිණියා. එහිදී බදුලු කෝච්චියේ අභිමානව සියවස් සමර උත්සවය අමාත්‍ය ආචාර්ය බන්දුළු ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ඌව පළාත් සභාව සහ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව ඒකාබද්ධවයි මෙය සංවිධාන කර තිබුණේ. කොළඹ බදුල්ල දුම්රිය මගෙහි සියවස් සැමරුම සංකේතවත් කරමින් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව රුපියල් 25ක වටිනාකමින් යුත් මුද්දරයක්ද මෙහිදී නිකුත් කළා. අමාත්‍ය නිමල්සිරිපාල ද සිල්වා, රාජ්‍ය අමාත්‍යවරුන් වන චාමර සම්පත් දසනායක, තේනුක විධානගමගේ සහ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති ආචාර්ය ප්‍රසාද් සමරසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා. දුම්රිය කිසිම ලාභයක් නොලැබීම නිසා බ්‍රිතාන්‍ය යුගයෙන් පස්සේ දුම්රිය සංවර්ධනය සඳහා පුනරායෝජනය කරන්නට බැරි වුණා. ඒ නිසා අලුතෙන් රේල් පාරවල් ඉදිකරන්, අලුතෙන් දුම්රිය මැදිරි යොදන්, නවීන දුම්රිය මැදිරි, දුම්රිය එන්ජින් යොදන්, අලුත් තාක්ෂණය යොදන් මූල්‍ය සම්පත් දුම්රිය දෙපාර්තමේන්තුවට තිබුණේ. ආණ්ඩුවට එවැනි සම්පත් ලබා දෙන්නට රාජ්‍ය මූල්‍ය අවකාශයක් තිබුණේ නැහැ. ඒ නිසා මේ දුම්රිය දෙපාර්තමේන්තුව වර්ෂයෙන් වර්ෂය කේඩෑරි වුණා. කේඩෑරි වීම නිසා ලෝකේ කොහෙවත් රටක පාවිච්චි කරන්නේ නැති අවුරුදු 60ක් පමණ පැරණි දුම්රිය ගැට ගහලා අමතර කොටස් යොදාගෙන තමයි ධාවනය කරන්නේ. ඒ අතින් ලංකා ආණ්ඩුවේ දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉංජිනේරුවරුන්ට ජාතියේ ප්‍රණාමය හිමිවෙන්න ඕනේ. මේ තරම් පැරණි දුම්රිය කට්ටල ප්‍රමාණයක් මේ විදිහේ හෝ සේවාවක් ලබා දෙන්න පාවිච්චි කරන්න. සුද්දන් අපිට ඉතිරි කරලා ගියේ වතු ආර්ථිකයත් රේල් පාරවල් ටිකත් පමණයි. එහෙමනම් මේවා තුළින් අපි අපේ අනාගත අභිවෘද්ධිය සඳහා අපේ ජාතික ආර්ථිකය සකස් කර ගැනීම සඳහා වැඩ කටයුතු කරන්නට ඕන. මේ රට කොවිඩ් අර්බුදයට මුහුණ පෑවා. ඊට පස්සේ ආර්ථික අවපාතය නිසා ප්‍රශ්න රාශියක් ඇති වුණා, අරගලයක් ආවා, රටේ දේශපාලන ආර්ථික ස්ථාවර භාවය නැති වුණා. නමුත් මේ රට බේරගන්න කිසිම දේශපාලකයෙක් ඉදිරිපත් වුණේ නැහැ. ඒ අවස්ථාවේදී තමයි රනිල් වික්‍රමසිංහ පාලකයා ඉදිරියට ඇවිල්ලා මේ අභියෝගයන්ට බය නැතුව මුහුණ දීලා මේ ආර්ථිකය සකස් කිරීම සඳහා එතුමා යොදාගත් ක්‍රමෝපායන්ගෙන් වටිනා මහා වැදගත්ම ක්‍රමෝපාය වශයෙන් එතුමා කිව්වේ සංචාරක ව්‍යාපාරය තුළින් අපේ මේ ඩොලර් අර්බුදය විසඳා ගන්නට අපිට පුළුවන් කියලා. ඒ නිසා එතුමා ගත්ත ඒ ක්‍රියාමාර්ගය අද සාර්ථක බව අපිට පෙන්ලා තියෙනවා. එයා අපි වැඩි දියුණු කරගෙන ඉදිරියට යන්නට ඕනේ.